නිපුණ කොරියාවේ ගායකයෙක් නර්තන ශිල්පියෙක් ඒ වගේම රංගන ශිල්පියෙක් ඔහු 1991 නොවැම්බර් 16 වෙනිදා දකුණු කොරියාවේ උපත ලබනවා මේ පවුලේ දෙවැනි දරුවා ලෙස පාක් යන්සේගේ අම්මයි මිත්තනියයි බෞද්ධ ආගමිකයෝ ඒ නිසා පාක් යන්සේට නම තියලා තියෙන්නේ වික්ෂුවක් විසින් පාක්කහුගේ අනිවාර්ය හමුදා සේවයට 2019 ජූනි 10 වෙනි දින බැඳෙනවා මේ ගැන මම විශේෂයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ නිසායි ඔහු නෝසන් හමුදා පුහුණු මධ්‍යස්ථානයට බැඳෙනවා ඔහුගේ ප්‍රාථමික හමුදා පුහුණුව ලබන්න පසුව හමුදා පොලිස් දෙපාර්තමේන්තුවේ සක්‍රීය හමුදා සොල්දාදුවෙකු ලෙස ඔහු ඉදිරි පුහුණුවීම් කටයුතු සිදු කරනවා ඔහු මෙම හමුදා අංශයේ සේවයට බැඳීමට තීරණය කර තිබුණේ ඔහු විසින් පෙර සහභාගී වී තිබු වෙරයිටි ෂෝ එකක් වෙන රියල් මෑන් හි වෙඩි තැබීම් වල දැක්වූ දක්ෂතා නිසා බව ඔහු සඳහන් කර තිබුණා ඔහුගේ එම දක්ෂතාවලින් රට වෙනුවෙන් සේවයක් කිරීමට ඔහුට අවශ්‍ය බව ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා ඔහුගේ හමුදා සේවය 2021 ජනවාරි 4 වන දින අවසන් වුණා ඔහුගේ අහිංසක රූපය නිසාම මෙම රියල් මෑන් රියැලිටි ෂෝ එකේදී ඔහුට නමක් වැටුණා බේබි සෝල්ජර් කියලා. 2009 පෙබරවාරි මාසයේදී පාක් ජුවලරිය ස්ටේට් මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන මේල් රෝල් එක කරනවා. එම අවුරුද්දේම පාක් නිල ඇඳුම් බ්‍රෑන්ඩ් මොඩල් කෙනෙක් විදිහටද කටයුතු කරනවා. ඒ වගේම විවිධ රියැලිටි ප්‍රෝග්‍රෑම් වලින්ද ඔහුව දක්නට ලැබෙනවා. ඔහුගේ රංගපෑම් දිවිය ඇරඹෙන්නේ 2012දී ඒ SBS ඩ්‍රාමා එකක් වෙන I Remember You හරහා. එම වසරේදීම ඔහු ඩමි මමී වෙතද තම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. 2013දී සීරියස් The Hairs, 2014දී What's with the Family, 2015දී High Society, 2016දී Horang, 2017දී Strong Girl Bongsoon සඳහාද ඔහු රඟපෑමෙන් දායක වෙනවා. මේ Strong Girl Bongsoon ආදම් වාර්තා බිඳ හෙළමින් තිරගත වෙනවා. රූපවාහිනී ඉතිහාසයේ වැඩිම රේටඩ් ඩ්‍රාමා එක බවටද මෙම නාට්‍ය පත් වෙනවා. ඉතින් 2021දී ඔහු Happiness කියන thriller Korean ඩ්‍රාමා එකේ අපි අතරට එන්න නියමිතයි. නමුත් මෙම ඩ්‍රාමා එකේ රිලීස් කරන දිනය තාම තීරණය කරලා නැහැ. පාක් හියුන්සේ ගැන තවත් විස්තර දැන් බලමු.